Hey, what happened? Actually, I had to do it. I had to stay here and I had to sit here. I had to come here. ඉතින් මෙන්න මේ වගේ හැට්ටු භාවිතා කරලා අදහසක් ප්‍රකාශ කරද්දී ඔයාට මෙන්න මේ ග්‍රැමර් රූල් එක පාවිච්චි කරන්න වෙනවා. Nee, I had to sit here, I had to stay here, I had to go there, I had to come here. මේ විදිහට ඔයාට පාවිච්චි කරන්න වෙනවා ලැන්ග්වේජ් එක. එතකොට මේ හැට්ටු කියන එක අපි භාවිතා කරන්නේ විශේෂයෙන්ම කිසි දෙයක් කරන්න සිද්ධ වුණා කියන අදහස ප්‍රකාශ කරලා. ඉංග්‍රීසි කියන්නේ හරි ලේසි භාෂාවක්. ඒක ඉතර අමාරු දෙයක් නෙමෙයි. ඔයාට තියෙන්නේ අර ඒ තියෙන පැටර්න්ස්, ඒ ග්‍රාමර් රූල්ස් හරියට යූස් කරා නම් ඔයාට ඉංග්‍රීසි කතා කරනවා කියන්නේ නදී. ඉතින් I had to go there, I had to stay here. මෙන්න මේ වගේ අදහස් ප්‍රකාශ කරද්දී මුලින්ම ඔබ කරන්න ඕනේ සබ්ජෙක්ට් එක, ඒ කියන්නේ ක්‍රියාව කරන තැනැත්තව යොදලා, ඊට පස්සේ had to කියන උපකාර ක්‍රියාපදේ භාවිත කරනවා. මෙයාට ඒකවචන බහුවචන ભેදයක් නැහැ. ඊට පස්සේ තුන්වෙනියට ප්‍රධාන ක්‍රියාපදයක්, ඒ ක්‍රියාපදේ මුල් ස්වරූපේවත් infinitive ස්වරූපෙන් භාවිත කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එකක් ඔබට යෙදුවාම, ඔබ්ජෙක්ට් කියන්නේ ක්‍රියාවට හේතු වන දේ, කර්මපදය. ඉතින් යෙදුවාම මේකේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. I had to go there. මට එහෙ යන්න සිද්ධ වුණා. ඒතකොට subject එකයි had to යෙදුවා. ඊට පස්සේ ක්‍රියාපදයේ go එහෙත් කියන්න අපි there. I had to go there. මට එහෙ යන්න සිද්ධ වුණා. I had to stay here. මට මෙතන ඉන්න සිද්ධ වුණා. Right, මෙන්න මේ වගේ අදහස් ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. බොහොම ලස්සනයි. එහෙනම් bye bye.